වසර හැත්තය පහකට පමණ පෙර කොළු රැක් ලන්ඩනීවිදියක සෙල්ලම් කරමින් සිටියදී එක්තර අනතුරක් සිදිය එක් ොකු පිරිමිළම මේකු බර්ටි වේල්ස් නැති කුඩා ළමයා ඔසවා උඩ දැම්මේය ඒත් හෙතෙම ලමයා ආපසු වැටල විට අල්ලා ගැනීමට අසමත් වූ අතර බිම වැටළු බටි වේල්ස්ගේ පාදයක් බිදීගියේය පාදයට විශාල භරක්තබා බඳිර ලදුවක් බලටි මාස ගණනක් ඇඳට වී සිටියේය ඒත් අස්තිය නිසිලෙස බත්ති වූයේ නැත එය නවත කඩා සකසාන්නට සිදුවිය ඒය අති බායනක අදැකීමක කුඩ ෙටි බියන්. බේදනාවෙන් කෑ බර දුන්නේ එය දුක් බර කතාවක් වුවද ඊට වඩා දුක් උසලා ගැනීම සඳහා බටි ජීවත් වූ. ඔහු ලොව පහලවක් ජනප්‍රියම ග්‍රන්ථ කතුවයෙු බවට පත්විය. ඔබ ඔහො දන්නේ බටි නමින්නව හැපට ජෝ වල්ස්ට හොත් වල්ස් යන නමනිී ොහෝ විට ඔ හුගේ පොත් කියපයක් කියවා තිබිය හැකිය හ පොත් හැත්තයි පහකට වඩ ලිය ඇත පාදය බිඳයාම ඇතැම්වට සියදිවේ වාසනාවන්තම සිදුවීම යැයිකිව හැකි බව ඔහොම පිළිගත්තය ඒයි ඒනිසා ඔහට වසරක් මුල්ලෙ එකෙතුලට ව සිටියීමට නියම ව බැවැනි ඕ කරන්නට කිසිවක් නොවහයින් තාමාට ලබාගත හැකි ව සියල පොත් කියවූයේ. ප්‍රතිපඵලය වූයේ ඔහුතුළ පොත් පිළිබඳ රසයක්ද සාහිත්‍ය පිළිබඳ ආශාවක්ත වර්ධනවීමයි ඕ කොල්මත් වූයේය. දිරිමත් වූයේය එ කුසීද බට පිටාවතුලින් නැකිසිටීමට ඔහ ඉතාාගත්තය. බිඳල පාදය ඕගේ ජීවිතේ හැරවුම් ලක්ෂේවිය. HG වේල්ස් ලෝකේ වැඩියෙන් මුදල්ලිපයෝ ලකයන්ගෙන් කෙනෙක. ඔහසේ පැනෙන් පවම් දෙලක්ෂයක් පමණිපයුයේය එෙත් ඔහු හැදී වැඩියුණේ දුපත්කම අනන්ත කෙනෙතුම් ැදය ඕගේ පියාවෘතිය. ක ක්‍රීඩ කියයක වූ අතර හ අසාර්ථකවීමට ආසන්නව තිබුණු පිගන් බඩු කඩයක් ද පවත්වා ගෙන ගියේයා. HG වෙල්ස් උපන්නේ එම කඩය අසල වූ කොඩා නිදන කාමරයක් තුළය ඕුන්ගේ කුස්්‍යය වූයේ පොළව යට වූ අඳු කිලිටි කුහරයකි. ඒ තුළවූ එකම එලිය වැගර ආේ හලින් වූ පදිකවේදිකාවේ සිදුරුව අතරී. වෙල්ස්ගේ පැරි මතකන්ගෙන් එකක් වූයේ එම බෝත අඳුර කුස්සේ ඉඳ ගැන ඉහල යකඩ පඩි අතරින් පදිකවේදිකාවේ ඇවියන මනිසුන්ගේ පතුල් දෙස බලා සිටීමයි. වස්සර ගණාවකට පස හ එම පතු ගැ ිනිසුන්. ටන පත්වලින් ඔවුන් කුමුණකාරේ අතියන්න තීරණය කිරීමට පවා තමා ඉගනගත් හැටිගැද හොලිවේ අවසානයේ පිගන් බඩුඩය ංකලොත්විය පවුල අසරන තත්වයට ැටනු අතර ඕගේ මවට සසෙක්ස් හි විශාල වතුයාක නිවක් බලාගැනීමේ රැකාවටයාට සිදුවිය. ඇට එහි සේවකයන් සමග නැති සිටීමට සිද වූ අතර. G වල්ස් නිතරම ඇ බැලීමට හහිකිියය. එංගලන්තේ ඉහල පන්තිය ජීවිතයදෙේ හු මුල්වරට එබි බැලුවේ හිදිය. ඔහ ඒ බැල්ම හෙලුවේ මෙහකරුවන්ගේ නව තැෙන සිටය . යින හිස්ටිෘතියේ අනගත කතුවරයක් තම පළමු රැකියාව කිරීමට පටන්ගත්තේ වයස අවරුදු දහතුනේදය ඒ ්‍රෙදි වෙලෙදකුගේ සහයකකු වශයනී හොට උදෑසන පහට අවදි වී කඩය අතුගා ඔඳන දල්වා ඊලාගට දවසේ පෑ දහතරක් වහලිකුල්ලෙස වැඩ කිරීමට නියමවිය. එය ඉතා වෙහෙස කර වූ අතර ඕ රැකාව පිළිකුල් කළේය. මාසයක් අවසාය ඔහ නොසලි කළිමත් සහ පිළිවෙලක් නැති කරදරකාරයෙු බව පවසම රෙදි වෙළෙන්දාව විසේ වල්ස්ුව රැකාව නිර්පුේය.ඉන් පසු හ අක්ෂ්ද වෙනල් සලග රැකියාවකටගේ අතර. ම මාසය අවසානයේ එයින් හුව නිරපාදමන ලදී අවසනයේ ඔහු තවත් රෙදිකඩියක රැකියාවක් ලබාගත්තේ ඔහ හර සහ මුදලක් ඔපයාගත යුත්තු තිබ බැවින් මෙ හ වැඩිකාලයක් රැකියාවේ රන්දි සිටියේ ඒත් ඔහ වැඩ පරික්ෂකයා නොැති වෙලාවට කොටිය ඇත රිරිග හබඩ්ස් පන්සර්ගේ පොත් කියවූයේය වසර දෙකට පසු තවදරටත් එම රැකියාව කල නැකි බව හ තීරණය කළේය එක් ඉරිදාවක උදැස්සන අවති වූ ඔහු උදේ කෑමට නොනැවිති සිය මව සොයා ගැන කුසකින්නේම සතපු පහලවක් පයින්ගේ කැලබීමට පත්වසි. ඔහො මට විස්තර කරමින් හැඩුවේය එම කඩේ තව මොහතක් පත් ඉන්නට සිදුව හෝ තමා දිවිනසාගන්න බව හ මට දිවරයේ ඉන් පස ඔහ තම පැණි ගුරුවරයට දීර්ග දුක්බර ලිපයක් ඇවේය. තාමා මහා අවාසනාවතයකු බවත් කලකිීමට පත්ව සිටින බවත් තවතුරත් ජීවත්වීමට තමාට අවශ්‍යනැති බවත් ඔහ එහි ලිය තිබණ. ඔහ එක හෙලාම මවිත කරමින් ගරුවරයා පිළිතුර එවඒ ගරුවරෙුලෙස වැඩකිරීමට පැමිණිලස දන්නමින් බලනු ැනවඒ ඔහුගේ ජීවිතේ තවත් හැරුම් ලක්ෂයක් විය. කෙසේ තත් ප්‍රතිිකඩේ තමාගත් කල හෙසකාරී දීර්ග සහ අපහසු අවුද දෙක වෙස් වලාගත් ආශිර්වාධයක්ක බව ස්G වෙල්ස් විසින් පසු කාලෙද කියන්නට ඇ. උපතින්ම උදසයන කම්මලිකුව සිටියේය ඔහුට වැඩ කරන්නට ඉගැන්වේ ්‍රදති වෙළෙන්දාය ඔහ ගරවෘත්තිය අරා බසරක ඉහපේකට පසුව පෙපිරීමක් से හදිස්සියෙන් පැමිණි කේදවාචයක් හු වෙලාගත්තය ඒ සිදුවයේ මෙලසනේ ඔහු පාපන්තු ක්‍රේඩා කරමින් සිටියය තරගගේ උනුසුම සහ ඔදවේගය නිසා පිටිය ඇදවටනු ඔහ ල් සපත්වලින් පැගේ ගියය වෙල්ස් නොමැරි බේරුුණේ අනුනේනි ඔහගේ ක් ගඩක් කොඩු පටම් පී දකුණු පෙන හැල්ල හිල් පී තිබුණී අධි ලෙස රදිදරය පිටවීම නිසා හු රක්තපාතය සුදු මැල වූ අතර වෛ්‍යවරු සියලුම බලාපොරතු අතළහ මස් කණනක් කොහොජේවත්වයේ දැන්දැන් ඇතති යන බියනී එතැන් සිට දොස් වසරක්ම පක්ෂකාත රෝගයකු වශයෙන් ඔහ යම්තම් ජීවිත එල්ලි සිදියේය. එස වුවද මේ කාලය තුළ ඔහු වර්ධනය කරගත් හැකියාව විසින් ඔහගේ නම ශිෂ්ඨාචාර වූ ලෝකේ සෑම තැනකම ප්‍රචලිත කරන ලද්දේය. වසර පහක් ඔහු අතිවේගේෙන් ලිවේය යි ගොඩ ගැසන පොත් ලිපි. හ කතා නලස වෝත් අසම්පූර්ණවෝත් ඒවා විය ඒ බව තේරම් ගැනීම සඳහ අවශ්‍ය වූ මන අවබෝධය ඕට තිබුණ. ඉතින් ඕහ තමල්ලිය සෑම දේම පහ පුල ස දැමේය අවසසානේ පක්ෂ ගත රෝගයක ව නොසලක ට නැවත් ගෘරතන තුරක් ලබාදන ලද ජීව විද්‍ය පන්තියේ න්තර යක් ය ගේ නම් ැතරින් බින් මත්තුල ජීව විද්‍යාවට වඩ ැතර ගෙන මහත් නන්දුවක් ඇතිව ඇති ව ල් හට ටහින. ඇ රවල රෝගී පෙනනමගින් යුතුවා අය ඕහොද එසේම විය තමන්ට කා කර ෙ. සියල න් යන් වරම ලබාගැනීමට වන් වශ ව එම නිසා හු විවාහ විය ඒ වසර පණහකට හැ ද මිය නු වෙනුව තම ක්ති නැව ලබාගත් වේල් ක්තියෙන් පිරි ිනිස් න ෝ ක් ව පත් ව තර සෑම වසරක උපරිම දෙගෙන් තු පොත් ක් ල පලකිරීමට පට ගත් ේ ඒ ොත් ල න හ ල හ දි ල් න තුර න් පස දක් පත් ොෝ ර ාව ප්‍රතිරාවරග ඒවා විය. ල්ගේ මනස දහස් වලින් ප රි ැ. න් පොතෙලයාා ගනීම සඳහ රෑ මැදියම අවදිවීමට පවා ඔහු පුරතු වී සිටියය වරක් ක්‍රෙදි වෙළදකුගේේ අති දක්ෂ ගෝලයෙු වී රැකියාවෙන් පහකරු ලැබූ මේ අලස කොළ ැටයා තම් සටහන් පොත්වල එකතු කරගත් අදහස් කන්දරාව ඕට වස රැකසිය පනක් තිස්සේ පොත්ලියමින් සිටීමටුවෝද සැහහිනී ඔහුට ඕනෑම තැනකදී ලිවීමට හැකිවිය ඒ තමාගේ ලන්ඩන් වැඩ පලේදීද දුම්රිය ද නැතහොත් චිත්තාකර්ශණීය මධ ධරණී නිල් වතුර අසබඩ වෙරල කොඩක් යටදීදයන්න වැදගත් නොවී. ඔහු ප්‍රශ් රවියාව අත්තර ව ලවන් දෙක් කොලට ගත්තේය එකක් ශිල්ප ශාලිකාවක් වූ අතර අනිකා අමුත්තන් සඳහා වෝ නිවසක් විය මුල දවසම ලිවීම යතුු ඔහුක් සිය අමුත්තන් සමඟ සල්ලාප්‍යන්ට පැමිණේ සන්ධයක් කාලයේති පමණි වල්ස්ට මේ අමුත්තන් පිළිකැනීම සඳහා දුම්ර ස්ානයටයාමට නොහැකිව හොත් හ ළඟට ක හැකි හොඳම දෙකළේ හ ඕොන් කැඳවාවෙන ඒම සඳහා අතිබල සුකෝප බෝගී මෝටර් රතයක් යවයි ඒ සමගම ස්තරම් වයින්මලින් පුරා ඇතික් තම බීම ගබඩාවේ අතරද යවීමට ඔහු අමතක නොකරයි අවසානයේ වෙල්ස් පැමිණ විට හ Amttan setnoயே, Hon hැti padafi සəුව sinna mini.